ஆகே ஆதரே நம் ரக்கினவா மங் பனவகே நம் என்னே துரட்ட என்னே ஐயோயா අහිංසා සුරාජ් සමගින් විදුලි සෝපානයෙන් පිටතට එද්දී සුරාජ් සඳමාලිකයන්ගේ හැප්පෙනවා. එතකොටයි අහිංසා දැනගන්නේ සඳමාලිකයන්නේ කවුද කියලා. මේ අතරේ ෂෙරින්ගෙන් රවිව බේරාගන්න ෂෙරින්වයි නාද්‍යවයි බාරගන්න කියලා රයිනි දේව්ට යෝජනා කරනවා. සඳමාලි වැඩ බලන අලුත්ම ප්‍රොජෙක්ට් එකට එරික් සුරාජ්වත් පත් කරනවා. ඉතින් සඳමාලි එක්ක සුරාජ් රාජකාරිය කරන්න වීම ගැන අහිංසා නොසතුටට පත් වෙනවා. ඒ කොහොම නමුත් ෂෙරින්ගේ ප්‍රශ්නේදී ගෙදරින් යන්න වෙන්නේ රවීටයි කියලා දේව් කියනවා. ඇත්තටම දේවී කියපු කතාවේ තේරුම මොකද්ද? අහස් මාලිගා අද එතැන් සිට ත්‍රිවිල් පාකේ ඔක්කොම මව නොන්ඩි කරන වහන්සේ ඇයි නන්දනට තමයි විසන්න බැරි ජෙලස් ජෙලස් මටත් කෝල් කළා දැන් බැන්න ඌ බැන්න ඇවිල්ලා මොකද හැම ගහනවද එපා එපා කුමාරයි මං කිව්ව කියලා කියන්න එපා ඇයිවා ඌට බයද ඇවිල්ලා ඈ මම නැවතලා ඉන්න තැන හොයලා දුන්නේ නන්දන අයියානේ මට දැන් එහෙන් යන්නලු යන්කෝ මොකද බෙල්ලෙන් අල්ලලා මගෙන් අහගන්නම්කෝ මොකයි එපා කුමාර අයියා ප්‍රශ්න දාගන්න එපා ඔයාට පුළුවන් එක උදව්වක් කරන්න මට කියන්න ඔයා වෙනම නොකරන උදව්වක් නැහැ නේ කියන්න මොකද්ද කියන්නේ නැන්නේ මට ඉන්න තැනක් හොයලා දෙන්න කුමාර අයියේ නවතින තැනක් නේ අනේ ඔව් කුමාර අයියේ ඇත්තටම මගේ ජීවිත කාලෙට මට ඔයා නවත්ත ගන්න ඉතන වහන්සි. මොකද අයියේ? නෑ. පරිස්සම් වෙන තැනක් වෙන්න එපා නේද? ඒකයි. ඔයාට. ඔයා හරි හොඳ කෙනෙක් කුමාර අයියේ. මං දන්න ඔයාම පරිස්සම් කරනවා කියලා. හන්සියෝ. මං හිතන්නේ ඒක මගේ වගකීම කියලා හන්සි. මට ඔයා විශ්වාසය යන්නේ. විශ්වාසය රකින්න අන්සිය. දැන් දෙක තුනක් තියෙනවා. මම හිතන්නේ මට හොයාගන්න බැරි වෙන එකක් නෑ. මං ඔයාලට ඉන්න හොඳ තැනක් හොයලා දෙන්න හන. අයියට කරදරයි නේද මං හින්දා. ඇවිල්ලා ඔය ඇවිල්ලා මගේ ආදරේ. මේ ආදරේ කරදරයක් වෙන්නේ නෑනේ අන්සිය. ප්‍රොජෙක්ට් එකක් ඕනේ නැහැ. තමුන්ගේ මූණ දිහා බැලුවාම අඳුරගනි මොකක් හරි හොරයක් තියෙනවා කියලා. දැන් මේ අහිංසකෝ එලියට ගියා? අහිංස තනියෙන්ද ගියේ? ආ මේ මං වඩයි ගන්න. අහිංස මොකද මේ කලින්ම ගෙදර? කියන්නකෝ ඇයි මේ කලින් ගෙදර? ඉන්නකෝ එහෙනම් මං ඩැඩීටම කෝල් කරලා අහන්න. එපා. එයාට කතා කරන්න යන්න එපා. එහෙනම් ඉතින් දරුවෝ ඔයාම කියන්න. ඇයි මේ කලින් ඇවිත් ඉන්නේ? මුකුත් නැහැ. මුකුත් නැති වෙන්න බෑනේ දරුවෝ. කියන්න නැහැනේ. ඉන්නකෝ එහෙනම්.
එපා කිව්වොත් එන්න දැන්. මට කියන දේ තේරෙන්නේ නැද්ද? Sorry. මේ මන් දන්නේ මේ මිනිසුන්ට මොනා වෙලාද කියලා. කාටද? කාටද තමා? මොකද මේ? අනේ මට පාඩුව ඉන්න දෙන්නකෝ රයිනේ. කවුද මේ මගේ කෙල්ල මෙච්චර කීර්ති ගැස්සුවේ? කවුරු හරි. කරුණාකරලා මට මගේ පාඩුව ඉන්න දෙන්න. හා හා. ඉන්නකෝ. මයි කෙල්ලගේ කීර්ති නිවෙන්න. මම රහා කූල් ඩ්‍රින්ක් එකක් හදාගෙන එන්න. මේ කියන දේ මගේ පැත්තේ ඉඳලා තේරුම් ගන්න ශරී ප්ලීස් කියන රවි මට ඔය තේරෙනවා අනිත් එක මන් තරම් ඔයාව තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති ඔයා දන්නවනේ එක්කම එක කෝල් එකක්වත් නැතුව අවුරුදු 18ක් මං ඉවසුවා ඒක ඇත්ත මං ඒක පිළිගන්නවා මන් දන්න ඔයා හොඳ අම්ම කෙනෙක්. ඒකට මං ආට ගරු කරනවා. මොකද රවිවා කියන්නේ නැද? මන් දන්නේ ඔයා මේ වෙලාවෙම මෙහෙට ආවේයි කියලා. ඇයි රවි? ඔයා තේරුම් ගන්න ශරින් මට මේ වෙලාවේ එරික් කුරුකුළු සූරියගේ දුවව මැරි කරන්නම වෙනවා. එහෙම නොවුනොත් මං ඉවරටම ඉවරයි. ඒයි රවි. ශිරින්ව හොඳටම දන්නවා මම මේ බිස්නස් එක ගොඩ ගන්න ජීවිතේ මොන තරම් කට්ටක් ඇවද කියලා. මේ ගේම් එකේ මුල ඔයත් හිටියා ශිරින්. මගේ ජීවිතේ පටන් ගන්නකොට ඔයා මට ගොඩාක් උදව් කරලා තියෙනවා ශිරින්. මට ඒව කවදාවත් අමතක වෙන්නේ නැහැ. Thanks. මං අහිංසව මැරි නොකළොත් මගේ බිස්නස් ඔක්කොම කඩාගෙන වැටෙනවා ශෙරින්. මට තේරෙන්නේ නැහැ ඔයා මොනවද මේ කියන්නේ කියලා. මම මේ හැමදේම කරන්නේ ලොකු ප්ලෑන් එකක් ඇතුව. ඔයා කවදත් ඔහොමනේ රවි. ඔයාගේ ওই ප්ලෑන් එකේ එක කොටසක් හැටියට තමයි මාව අතහැරලා දැම්මෙත් නේද? මං ඔයා ගැන නොබල ඉන්නේ නැහැ ශෙරින්. ඔයා ඔයා ඉල්ලන ගානක් මන් දෙන්න. සල්ලි? ඔව්. ඔයා ඉල්ලන ගානක් මන් දෙන්න. අයියෝ. දුප්පත් රවි. ෂෙරින් ප්ලීස් මේ වෙලාවේ මගේ ජීවිතේ විනාශ කරන්න එපා. මං ඔයාගේ දුව ගැනත් මන් බලන්න. අපේ දුව. රවි ඒ අපේ දුව. හරි හරි දැන් ඔයාට මේ 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 ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ නැද්ද ඔයාට? මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. එහෙනම් කරුණාකරලා ඔයා මෙහෙන් යන්න. මං යන්නේ නෑ රවි. මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ මගේ විදියට මිසක් ඔයාගේ විදියට නෙමෙයි. මම මෙච්චර වෙලා ඉවසුවා ඇති මං තවත් ඉවසන්නේ නෑ දැනගන්නවා. මම ඉවසන්නේත් නෑ තවත්. රවි excuse me sherry අපි දැනට පොඩි වෙලාවක් දැන් sure මොකද්ද මෙතන සිද්ධ වුනේ රවි ඒ ගෑනිට මේක මේ විසඳ ගන්න ඕනේ නෑ දේව හරි ඉතින් ඔහොම කෑ ගහලා ප්‍රශ්න විසඳන්න බෑනේ රවි කෑ ගහන්න නෙමෙයි මට ඔය ගෑනිව මරන්න තරම් කේන්තියක් මට තියෙන්නේ මේ මේ මේ
ඔය වචන පාවිච්චි කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරපන්. දැන් මෙතන ඉන්න ඔබයි මම විතරක් නෙමෙයි, තව පිටිමිනිසුත් ඉන්නවා. මම මෙච්චර වෙලාවක් හොඳින් කිව්වා දේව්. හැබැයි මේ පාර මං හොඳින් හරි නරකින් හරි ඔය ගෑණිව මෙහෙන් යවනවා. ඒක නම් මං කරන එක කරනවා. ඔබට ඔහොම කෑ ගහලා මේ ප්‍රශ්න විසඳන්න බෑරවි. අම්මා තමයි ඔබලගේ මේ ප්‍රේලිකාව විසඳන්නේ. ඔය දුනන්ද මේ ජීවිතේ මගේ අතින් මේ නරක වැඩ සිද්ධ වෙලා නැති උතු මං හිතන්නේ අන්සිය මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම හොඳ ඒ මිනිස්සු ගැතින් හරි ඒ අස්සරණ කම නිසා තමයි වැඩ සිද්ධ වෙන්නේ කියලා මම යාළුවෙක් කියන සුරජ් කියලා. ඌටත් මේ වගේම ගෙන ඔයාට මට මේ වුණා වගේම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුණා. මොකද අයියේ? සුරජේ මම කියන්නේ එක බඩ වෙල කඩාගෙනම සහෝදර දෙන්නෙක්ට වඩා යාළුවෙක්. අන්සියෝ එක දිග කතාවක් මං ඔයාට එක අකුරක් නෑර කියන්න හොඳ. ඉස්සරහට මොකද කරන්න ඉතින් ඉන්නේ? මොනවා කරන්නද අයියේ? ජීවිතේ වෙන කරුම් වළක්වන්න බෑනේ. දැන් බෝඩිමේ ප්‍රශ්නේ ඒක අවුලක් නෑනේ. අවුලක් තියෙනවා නම් කියන්න. අපි වෙන තැනකට ගියා. හොඳ. මට කරන්න බැරි දෙයක් නෑ. තේරෙනවද? ඔයාට ඕන තැනකින් මම හොයලා දෙන්න. හොඳ. කුමාරයාට වදේ මං හින්දා. අසරණ කෙනෙක්ගේ දුක දැක්කම උණු වෙන පපු මෙව තේන ඒත් හංසියෝ ඇත්තටම ඇත්ත ගෑණියෙක්ව යක්ෂිනියක් කරන්නේ දේවතාවියක් කරන්නේ පිරිමි එයා දෙවි කෙනෙක් කුමාරයි ඔයා කිසි දෙයකට බය වෙන්න එපා නන්දනේ මොකක්ද කේස් එකක් දාන්න આવුත් මම ඔබ බලා ගන්නවා කිසි දෙයකට බය වෙන්න එපා හෙලෝ මිස් කොහෙද ඉන්නේ ඇයි දැන් මෙතන මාව බරුවට හොයන්නේ අර සාකච්ඡාව මිස් දැන් ඉවරුනේ මේ එළියට එල මිස් කොහෙද කියලා වැළි අනේ සෝරි මිස් කරදර කරා මොකද්ද දැන් උතර කතාව උනේ එරික්ස මට අලුත් ප්‍රොජෙක්ට් එකක් පැවරුවානේ. ඇයි ඒක කියද මිසුත් එතන හිටියන්නේ? සර් කිප දේවල් වලින් මට වැඩක් නැහැ. අරේ මොනවද කියන්නේ? කොහොද මිස්? ඔය සඳමාලි කියන කෙනා? මටත් වැඩි තේරුමක් නැහැ මිස්. වික්‍රම සරුයි ඒ මිසුයි සාකච්ඡා කරගෙන හිටියා. මමත් ඉතින් ඒකට හා හූ ගක හිටියා. ඉතින් මටත් ඒවා වැඩි තේරුමක් නැහැ මිස් දන්නවද? මිස් එළියට ගියාද? ඔව් මම වැඩකට එළියට ආවා. ඇයි සුරජ්? ආ එහෙනම් මිස් මන් තියන්න. මොකද හදිස්සේ මිස් ඇයි දැන් කතා කරන්න බැරිද මාත් එක්ක එහෙම දැන් නෙමෙයි මිස් මිස් වැඩකට එළියට ආවයි කිව්වනේ ඒකයි මම මේ සුරජ් මොන වැඩේ තිබුණත් ඔයාගේ මගේ කතාවල් වලට බාධාවක් වෙන්න බෑ තේරුණාද එහෙම වෙනවනම් මම ඔයාව රස්සාවෙන් අයින් කරනවා ඒ කියන්නේ මිස් ඒ කිව්වේ මම ඔයාව මේ රස්සාවට ගත්තේ ඔයාව මගේ ළඟින්ම තියාගන්න ඕනේ හින්දා හැම වෙලේම හැට පේන්න ඕනේ හින්දා ඒ දැන් මෙතන වෙලා තියෙන කියන්නේ පැත්තනේ අයියෝ මිස් මොනවද මිස් මේ කියන්නේ එරික් සර්ගෙන් ජොබ් එක අරන් මට පුළුවන් මිස් පැත්තකටලා ඉන්න. ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඇයි යන්නේ? මෙතන. අනේ මිස් කරුණාකරලා මිස් මං ඉන්න තත්ත්වේ තේරුම් ගන්න.
අද වෙච්ච දෙයට මට දුකයි අයි. මිස් හිතනවා වැඩේ මිස්. මං කැමති නෑ එහෙම වෙනවට. හරි අපි දැන් මේ කතාව නවත්තුමු නැත්නම් මිස්ව අඬන්න හදන්න. මං එනවා සුරජ් ආව ගන්න. එපා 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 මම යන්න මිස්. මේ කියන දේ අහන්න සුරජ්. ආ අඬවන්න නැතුව මෙතන. හරි හරි. මං තියන්නම් මිස්. බයි. අහින්ස මොකද මේ? මුකුත් නැ. මුකුත් නැති වෙන්නේ කොහමද? වා හොඳට මඬනවානේ. කො මට ප්‍රශ්න කියන්න. ඔෆිස් එකේ ප්‍රශ්නයක්ද? නැ. ප්‍රශ්නයක් නැ. හසේ තනමු අහස් මාලිකා මහරජා සරිම නැද්ද? ඔබ නිදන්න ඔබ නිදන්න හොඳට ගොරවලා. ඇයි මොකද නිදාගෙන තමයි ඉන්නේ? මොකද හැරන්නේ? මොකද ඇවිල්ලා? නෑ මදුරෝ කයි කියලා. සුදුනංගි මොකද සරිම නැද්ද? වරදක් නෑ නන්දන අය හොඳින් ඉන්නවා. ඔයාට සනීපයි අපිට අසනීපයි. මේ අයිස කෙල්ලන්ට ඇවිල්ලා නන්දන නිකන් කිංස් පාට් කරන්න දී පලයන් බං ඇවිල්ලා. මට ආරංචි. ඔයා බෝඩිමින් යනවද? එහෙමස මට කතා කරලා ලැබුවා. ඔව් බෝඩිමින් යනවා ඇවිල්ලා. ඇයි? කුමාරයි. මං ඔයා නෙවෙයි ඇහුවේ. ඔයා සුදුහන්සෙක් එන්න එපා. මං ඇවි සුදුහන්සෙකින්. ඔව් ඇවිල්ලා නන්දන මම තමයි ඇවිල්ලා නන්දන නංගිට බෝඩිමක් කොළද නේ මොකද ඇවිල්ලා? ඔය ලෑන් වෙලා ඉන්න විදියට මට තේරෙනවා ළඟදී මොකද දෙන්නා බෝඩ් එනවා කියලා. මොකද? මොකද මං කිව්වේ ඇවිල්ලා කියපන්. මේ සුදුවන්සේ තරහ වෙන්න මා ඇත්තේ කරද? ඔය ගණා මිනුන් ඔක්කොම හොඳට බේරලා යන්න. නැත්නම් මටයි දොස් අහන්න වෙන්නේ. නංගි මම නම ගත කරන්න එපා. ග්‍රාම සේකුණාද මට සාතික දෙන්නේ පිරිසු චරිතයක් කියලා. මම ඇච්චර පිරිසුදුයි. නෑ අයියේ මං ඒ ඔක්කොම ගෙවලා තියෙන්නේ. නන්දනේ මේ පවුනුදී යමන් කියන ඇවිල්ලා සුදුවන්සේ මම යන්නම්. නන්දන ඉන්දන නැති කරගත්තේ ඔයා හින්දා. කමක් නැහැ. සයිට් පාස්කලේ ආයි. ආන දෙකට මං ඉන්නවනේ තේරෙනවද? බල්ල බිරුවට හඳ කඩපාත් වෙන්නේ නේද? හා බැවින් ඉන්නවද? ඒ යවා ඒ. කතා කියන්න සිග්නල්කට මදින්න සිග්නල්. සුරජ් මා මගාරිනා නේද? කොහොමද ඉතින් මේ වගේ ලස්සන මිස් කෙනෙක් එක වැඩ කරනකොට රස්ස තියෙන්නත් බෑනේ නේද? මට රවියු බේර ගන්න ඕනේ. එරික්ව බේර ගන්න ඕනේ. බඩට තඩක් නෑනේ. මොකද කිව්වේ? මන් නිකන් මේ ඇහුවා නෙමේ. නිකුමට ඇහුණා.